අපේ තිබුණු බදු ලිපිගුණු 17,00,000 6,00,000කට අඩු වෙලා තිබුණා. අපිට කල්පනා කරන්න පුළුවන් කොච්චර ආදායමක් අඩු වෙනවද කියලා ඒකත් එක්ක. සාද්‍ය රෝගියා ශ්‍රී ලංකා මාතාව 2,20,00,000ක් වූ මේ ජනතාව බාර ගන්න සූදානම් කියලා එක පුද්ගලයෙක් හිටියා. අපි එතුමාට තමයි උදව් කරේ රයිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා මේක බාර අරගෙන අද ඇවිල්ලා තියෙන යම් කිසි ගමනක්. ඔබතුමා කිව්වා එතුමා බාරගත්තා කියලා. ඇත්තට මේක නිවැරදි වෙන්න ඕන එතුමාව ඔබතුමාලා තෝරගත්තා කියලා මම ඒකයි මේ කතා කරේ. අපි තෝරගත්තා තමයි. නමුත් එතුමා ඉදිරිපත් වෙනකොට අපි තෝරගනියද කියලාත් එතුමා දන්නේ නැහැ. අපි එතුමා වෙනුවෙන් ආපු මිනිස්සු නෙවෙයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අවදානම් වෙලාව රට බාර ගන්නකොට ඔහු දන්නේ නැහැ අහුවෙනු එක්කෙනෙක්වත් මේ සභාවේ ඉන්නවද කියලා. මම යෝජනා කරන්නේ අපේ රටේ සමස්ත සහෝදරයින්ට දුවන මුවාදක නෙළුපලා ඉවතලන් දෙපා කියලා. සමහර අය එහෙම කල්පනා කරනවා. දැන් මේ දවස්වල සුරංගනා කතා නිමක් නැහැ. දැන් මේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කරලා වැටුප් ගෙවා ගන්න බැරි රටේ දෙවතාවකට ගෙවපු රටේ මේ කපා හරින්න කියලා යෝජනා ආපු රටේ 10,000ක් වැඩි කළා. ඒකට දැන් තවත් 124 සිට 50 දක්වා වැඩි කරන්න නිශ්චිත නීතිමය පසුබිම සකස් කරලා 55,000ක අවමයක් දෙන්න නිශ්චිත නීතිමය පසුබිම සකස් කරලා මේ සියල්ල කරගෙන යද්දී මම දැක්කා සමගි ජන බලවේගයේ 57,000 කරනවලු 55,000 57,000 කරනවලු. මොකක්ද ඒ කියන්නේ? අපි ආව තව 2,000ක් දෙනවා. අපේ ඇමතිතුමාට අපි සුබ පතනවා අවසන් මුදල් ඇමති විදියට රාජ්‍ය ඇමති විදියට කතා කරා. එතුමා කිව්වා දුවන මුවන් දැක නොදමව් නෙළු පලාලු. ඉතින් පලා නෙලාගත්ත මේ කැබිනට් මණ්ඩලය රටේ ජනතාවට නම් ගරු මන්තුමා තම්පලාවත් හම්බුන්නේ නැහැ. පොල් පලාවත් නැහැ. NPP එකේ මැතිවරණ ප්‍රකාශනය, ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැක්කාම නම් මේවා සුළු සොච්චන් ගණන් අපේ මූලාසනේ මන්තුමනි. රුපියල් 130,000 වාර්ෂික ආදායමක් ලබනවා නම් අපිට රුපියල් බිලියන 18,000 වාර්ෂික ආදායමක් ලැබෙනවා මේ රටේ වගා කළ හැකි ඉඩම් වලින්. ඒතර වෙන මුකුත් ඕනේ නැහැ. දැන් NPP කාණ්ඩුව ආපුවම මේ ප්‍රශ්න සේරම විසඳෙනවා. මොන පට්ටපල් බොරුද බුදුමත් ගොවියෙක්නේ 130,000 ගන්න පුළුවන් ද අක්කරේකින්? කන්න දෙකේම උපරිම වුණොත් 404,000ක් ගනී. ඊළඟ මාසේ 8 වෙනිදාට මේ රටේ ජනාධිපතිවරයා වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමා සැප්තැම්බර් 21 වෙනිදා දිනලා ඊළඟ මාසේ 8 වෙනිදා අපි ආණ්ඩු පක්ෂය ඇවිල්ලා තමයි ඉඳගන්නේ. ඕන නම් මේ පැත්තේ වාඩි වෙන්න කලින් තව තීරණ ගොඩක් ගන්න පුළුවන්. ඇයි පාර්ලිමේන්තු විසුරුවලා දැම්මම වාඩි වෙන්න වෙන්නේ gedara putuwe. ඒකත් මතක තියාගත්තට කමක් නැහැ. තර්ජන ගර්ජන කරනවට වඩා හොඳයි නිවැරදි පාරේ ගමන් කිරීමට කටයුතු කරගත්තොත් හොඳයි කියන එකයි අපිට මතක් වෙන්නේ. මට පේනවා ඉතාම සාර්ථක ගමනක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගමන් කරලා තිබෙනවා. මේ ඉදිරිපත් වෙලා ඉන්න ජනාධිපති අපේක්ෂකයන්ගේ ලැයිස්තුව දිහා බැලුවාම ඕනෑම සාමාන්‍ය පුරවැසියෙකුට තේරෙනවා රටක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? එහෙම ඉන්නවනම් ඉන්නේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා පමණයි. අපි දේශපාලනයේ සදාතනික හතුරෝ විදිහට කටයුතු කරේ. පාරම්පරා ගණනාවක් අපි හිටියේ දෙපැත්තක. තෙල් පෝලිං වල මිනිස්සු මැරිලා වැටෙද්දි පොහොර මිටිය රුපියල් 50,000ටත් ගන්න බැරි වෙද්දි අපිට අපේ දේශපාලන මතවාදවල තවදුරටත් හිර වෙලා එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ ප්‍රශ්න අපිව එකතු කරා. වගේම රට හෙව්වා නායකයෙක් මේ ප්‍රශ්න වලින් රට ගොඩ ගන්න ජනාධිපතිතුමා විතරයි ඒ අභියෝගය බාරගත්තේ. කවුරු ජනාධිපති වුණා? කවුරු කොහොම ආණ්ඩුවක් අරන් මොන කයිවාරු ගැහුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැතුව, ලෝක බැංකුව නැතුව, ආසියානු සංවර්ධන බැංකුව නැතුව සතේ කිසිම දෙයක් මේ රටේ කරන්න බෑ කියන එක සහතික වශයෙන් මං තබුණාසේලාට මේ රටේ ජනතාවට කියන්න සතුටුයි. අයවැය හදලා පාස් කරන්න බැරි නම් කොහොමද වැටුප් ගෙවන්නේ? විශ්‍රාම වැටුප් ගෙවන්නේ? ඒ දේශපාලනයේ මතයේ ධර්ණාය විශ්වවිද්‍යාල ඇතුළේ තලනවා නම් පොඩි කරනවා නම් ඒක ඇතුළේදිත් මරනවා නම් ඒක පිටට ගෙනින්නත් ඒ වෛරයේ ආදර්ශය දෙනවා නම් නැවත වතාවක් එවැනි දෙයකට සූදානම් වෙන බවක් මේ සාමාන්‍ය ජනතාව බිය ගැනීමෙන් පත් වෙලා තියෙනවා. ඒ නිසා බියට පත් වෙන ජනය අවශ්‍යයෙන්ම මේ අතීත ක්‍රියාකාරකම් වල ආදර්ශයගෙන සෑම මිනිසෙකුටම බයෙන් හා සැකෙන් තොරව ජීවත් විය හැකි රටක් ඇති කර ගැනීම සඳහා ගෑස් සිලින්ඩරේට ඡන්දය ප්‍රකාශ කරන්නට කියන ඉල්ලීම කරමින් මගේ වචන කීපය අවසන් කරනවා. අරගලෙන් පස්සේ ස්වර්ණමය අවස්ථාවක් ආවා මේ රට නැවත ගොඩනගන්නට. ලංකා ඉතිහාසයේ දූෂිතම පාලනය තමයි පහුගිය අවුරුද්දේ කියලා කියන්නේ. මර්ධනය, ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවය, හොරකම මේ හැම දෙයක්ම තිබුණා. දැන් මෙතුමා මේ රටේ ඉතාමත්ම තීරණාත්මක මැතිවරණයක් ඇවිල්ලා තියෙන වෙලාවක ඒ මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. අර එතුමාව ජනාධිපති කරපු පෝට්ටුවෙන් කොටසක් අරගෙන ගිහිල්ලා ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂක වශයෙන් ගෑස් සිලින්ඩරේ ලකුණෙන් ඉදිරිපත් වෙලා තියෙනවා.
සමීක්ෂණ වාර්තා දිහා බැලුවම රට පුරාම සමීක්ෂණ වාර්තා එනවනේ මේ හැම එකකෙම බැලුවම තුන්වෙනියා නැත්තම් හතරවෙනියා ජයග්‍රහණේ පැත්ත පලාදක නැහැ සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක සංසන්දනය කරලා බැලුවම 135ක් 140ක් පිටිපස්සෙන් ඉන්න ඔහොම ඉන්න යන්න එපා කීන ටික අහගන්න වියත්මගේ නායකයා ඔව් මෙයා මේ දේශපාලඥයෙක්ද මෙයා සිකියුරිටිස් ඇන් ගරන්ටිස් වල ඉඳලා අර ස්පෝර්ට්ස් ක්ලබ් එකකට සල්ලි දීලා මිලියන 50ක් ඕකේ මිස්අප්‍රොප්‍රියේෂන් නඩුවක් තිබ්බා ඔය නඩුව නිදාස් කරගත්තේ රාජපක්ෂලට වින්සෙන්ට් වෙන්න බ්ලූ ඩයිමන්ඩ් එකටයි එක්ස්ප්‍රස් පල් නෞකාවටයි අද ඒ වේ වන්දි ගන්න බැරුව රට මෙතනට පත් කරලා තින්නේ මේගොල්ලෝ පෑලිය ගොඩ වෙළඳ සංකීර්ණේ හඩ දුන්නේ කවුද කවුද එතකොට ඉන්නේ යුඩී එකේ රාජ්‍ය අමතිවරයා මේගොල්ලෝ දැන් ඇවිල්ලා සමීක්ෂණ වාර්තා කියනවා සජබේ මහන්සි වෙච්ච මිනිස්සු පැත්තක අද මෙයා තමයි ලොකුම ආර්ථික උපදේශක මේගොල්ලෝ තමයි ගෝඨාභය රාජපක්ෂ ගෙදර යනකොට ඒ ගෙදර යන ගමන දික්කලේ මං කනගාටු වෙනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාටත් මේගොල්ලෝ ලනු දෙයිද කියලා දැන් ඔය ලනු දීගෙන ඉන්නේ මං ඊටම පැහැදිලිව කියනවා මේ බොරු සමීක්ෂණ වලට රැවටෙන්න එපා මේ සාත්‍රකාරයොත් මේවා කියනවා මේ වගකීම බාරගත්තා ඔන්න ඕක තමයි අපේ මේ ඉන්න කයිවාරු කාරින්ගේ වෙනස පුළුවන් නම් උත්තර දෙන්න රටට